आई बुवान सुबह संध्यावाक අද දවසේ පුවත්ගෙන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තිකා විචරත්න ප්‍රථම නවධානයේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත මන්නාරවිල වස්රත අනතුරෙන් මිය ගිය ගණන 10ක් වෙයි අනතුරට හේතුව මේතුන් තත්වයේ දැයි සැකයක් අනුරපුරදී එකම පවුලේ ඥාතීන් 5 දෙනෙක් ඝාතනයට ලක් වෙයි. ඇමති රාජිතට පාර්ලිමේන්තුවේදී දොස්. මොකද අපි වගකීමක් ගත්තන් පස්සේ වගකීම අපි ඉෂ්ට කරන්න. අනුන්ට මුන්ට බැලලාරියන්නේ නැහැ. රට තිබිච්ච බලයට. මම අභියෝග කරනවා. මම එද්දි මිලියන 29ක මාළු ස්ටොක් එකක් තිබුණා. කොහොම මොකද උනේකට? රුපියල් කෝටි 24ක හෙරොයින් සමග රාජ්‍ය තාන්ත්‍රික වීසා හිමිකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට. පෞද්ගලික ජංගම කිනුමක රුපියල් 10000ක් නොවැම්බර් 30 වෙනිදාට කලින් තැන්පත් කරන්න. අපි විශ්වාසනීය හිට දවසක් ගෙනෙන යුනියන් ඉන්ෂුරන්ස්. අනුරාධපුර ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක් වූ එකම පවුලේ 3 දෙනෙකු ඇතුළු 5 දෙනෙකුගේ මලසිරුරු අනුරාධපුර පොලිසිය අද සොයාගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අනුරාධපුර විහාර හල්මිල්ල කුලම ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක් වූ කාන්තාවන් 3 දිනෙකු සහ පිරිමින් 2 දිනෙකුගේ මලසිරුරු සොයාගත්තේ අද පෙරවරු 4ට පමණ. ඒ අතර එකම පවුලේ මව, පුතා සහ දුව මෙන්ම මියගිය මවගේ සොහොයුරිය සහ ඇගේ පුත්‍රයාද වනවා. මියගිය අයගේ ඥාතීන් පැවසුවේ මියගිය මවගේ සොහොයුරිය සහ ඇගේ පුත්‍රයා මහියංගනේ සිට ලක්ෂ 3000 මුදලක්ද සමගින් ඊයේ රාත්‍රියේ මෙම නිවසට පැමිණි බවයි. ලස්ස 3000කට ඉඩම් විකුණගෙන ආවා. මේ ඉඩමක් ගන්න කියලා. ගෝලිය 3 දෙනෙකුත් ආවා. ඒකලා පස්සේ ගෝලිය දෙන්න ගිහින් එක්කෙනෙක් නතර වුණා. එයා වැඩි බිව්වේ නැහැ. එයා දැන් හැමතැනටම ගිහින් කෝල් දීදී හිටියා. ඊට පස්සේ අද ආවේ නැහැ. මලසිරුරු වල කැපුම් තුවාල දක්නට ඇති බව පොලිසිය සඳහන් කළා. මං ගිහින් බලනකොට ඉස්සරහ දොර ඇරලා මේ එක්කම කපලා මාරලා හිටියද එළියට ඇවිල්ලා කට්ටියට අඬ ගැහුවා බලන්න. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 40 හැවරදි ඉන්දුමති ශ්‍රියාණි, 23 හැවරදි සුමිත් උදයකුමාර, 13 හැවරදි තක්ෂිලා කුමුදු කුමාරී, 61 හැවරදි පී ප්‍රේමලතා සහ 25 හැවරදි ආර් ප්‍රියන්ත යන අයයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ නිවසේ හිමිකරු කේ.ඒ. පියදාස මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 47 හැවරදි ඔහු නාටාමිවරයෙක්. මේ නාට්‍යාංග වැඩ කරලා තමයි මේ පවුලේ ජීවත් වෙන්නේ. මේක අපි දැඩිව හෙලා දකිනවා. අපරාධකරුවන් අත්අඩංගුවට අරගෙන අවශ්‍ය පියවර ගන්න හැටියට අදාළ බලධාරීන්ගෙන් ගමේ පන්සලේ හාමුදුරු හැටියට මම විශේෂයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. पोलिस विमर्शन वल्दी अनावरणी तिबेन्ने त्यूनु आयुध्याक मेम मनुष्य घातन सदा पाविचिकर अति भवाई लभियती परिवेशनीय साक्ष्योस्से विशेष पोलिस कांडायाम तुना क्योद्वा परीक्षण पवत्तुना अभी विश्वास करनो मे अपराधी संबंध सेक्करवान इक्मनी नतरंगोट गेनीमट पुलवान्वी केला सिद्धिय संबंध महेस्ट्रात परीक्षणय अनुराधपुर महेस्ट्रात रुवंतिका मारपन महात्म्य विसिन सिदु कला මෙරට මෑතකාලීන ඉතිහාසයේ සිදු වූ දරුණුතම රියනතර ඊයේ බණ්ඩාරවිල මාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවීම මාර්ගකර යනතුරෙන් පුද්ගලින් 10 දෙනෙකු මිය ගොස් 18 දෙනෙකු තුවාල ලැබුවා. මේ 10 දෙනෙකුට මරු කැඳවීමෙන් බණ්ඩාරවිල මාපිටියේදී පෙරලී ගිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයයි. අනතුරට ලක් වූ මෙම බස් රථය ඊයේ සවස 6:15ට පමණ බණ්ඩාරවිල බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර තිබුණේ පූනාගල බලා යාමටයි. නමුත් බණ්ඩාරවිල පූනාගල මාර්ගයේ 9 කණුව මාපිටිය ප්‍රදේශයේ පසු කරමින් සිටියේදී මාර්ගයේ පටෝ ස්ථානයකින් බස් රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගියා. අනේ
මංගෙදරින් හිටියා. ඊට පස්සේ පොඩි සද්දයක් ඇහුවා. රතින් යහපත් වෙන විදිහට. ඊට පස්සේ මං එළියට එලා බලනකොට ගල් රෝලයක් පෙළන්නේ සයිස් එකක් ඇහුණා. දුවගෙන ගිහලා මම තමයි බස් එකේ කොන්දස මතේ බස් එක යටින් ඉඳලා අයියෝ අම්මා මා බේරන්න කියලා ආවා. අපි ඉස්ලාම ආයතනෙ කඩ දෙන්න තමයි දුවගෙන ගිහ ඉස්ලාම. බලනකොට පස්ස ආයතනෙ ඔක්කොම මම දුසයින මේ වත්තේ නෙවිල් ඔක්කොම අරන් කොල්ල ඔක්කොම සාරයි දුන්නා ඔක්කොම ඉස්සිතට ගිහින්. අනතුරු සිදු ස්ථානයට ළඟා වීම පහසු වුණේ නැහැ. එනිසාම තුවාල ලැබුවන් රෝහල් ගත කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට ප්‍රදේශවාසීන්ට සිදුව තිබුණා. තුවාල ලැබුවන් රෝහල් ගත කිරීමේ නිරතව සිටි ගම්වාසීන්ට පොලිසිය හා යුද හමුදා නිලධාරීන්ගේද සහාය හිමි වුණා. අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු ඇතුළත් කෙරුණේ බදුල්ල බණ්ඩාරවෙල හා දියතලාව යන රෝහල් වලටයි. තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරවරයා හා කොන්දොස්තරවරයාද වනවා. අනතුර සැලවීමත් සමග මියගිය පුද්ගලයන්ගේ හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් රැසක් රෝහල් වෙත පැමිණ සිටියා. විමානතුරින් 10 දෙනෙකු මියගිය අතර ඉන් 5 දෙනෙකු කාන්තාවන්. මියගිය 8 දෙනෙකුගේ සිරුරු බණ්ඩාරවෙල රෝහලේ හා අනෙක් දෙදෙනාගේ සිරුරු දියතලාව රෝහලේ තැන්පත් කර තිබුණා. බස් එකේ ගියා අධි වේගෙන් ගියේ. ඔය ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න බැරි මේක. පොලිය උන්ට බණ්ඩි සේම අරගෙන චොකලට මාරන විතර ගියේ. කොහමද බෙල්ල කිර දන්න මම හිනල ගියා වගේ දැක්කා. බෙල්ලගෙන යනවා. ගාගාව බස් කොල්ල ටික. අනේ මම වේරන්ඩ ගියා. ඊට පස්සේ ආවෙ පොලිය ඔසවන ගියා. පොලිය තීරණ ගත්තා ගනන මෙතන බණ්ඩල ඔසුද ගමන්. අනතුරට ලක් වූ බස් රථය අද උදෑසන දක්නට ලැබුණේ මෙසේ. අඩි 350ක පමණ ප්‍රපාතයට පෙරළුණු බස් රථය සුම්බුන් ගොඩක් බවට පත්ව තිබුණා. මෑත කාලීන ඉතිහාසයේ සිදු වූ දරුණුතම රියනතුරු වන මෙම අනතුර දැක බලා ගැනීමට අද දිනේ විශාල පිරිසක් එම ප්‍රදේශයට පැමිණ සිටියා. පොලිසිය පැමිණ අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කළා. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ ප්‍රදේශයේ පැවති මීදුම් තත්ත්වය මෙන්ම රේදුරාගේ අපරීක්ෂාකාරී දහවණය මෙම අනතුරට හේතුව බවට සැකපල කරන බවයි. සියලු බේද දුරලා පොදු සතුරාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එක්විය යුතු බව එහි නායකත්ව මණ්ඩල සභාපති කරෝ ජයසූරිය මහතා පවසනවා. ජයසූරිය මහතා මෙම ආරාධනය සිදු කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ පැවැත් වූ මංගල මාධ්‍ය සාකච්ඡාවට අද සිරිකොතදී එක්වමින්. කෙසේ වෙතත් මෙම මණ්ඩලයේ සභිකාවක් ලෙස නම් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රිණී තලතා අතුකොරළ මහත්මිය ප්‍රකාශ කළේ තමා නායකත්ව මණ්ඩලයට සහභාගී නොවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිළිබඳ එක්සත් භික්ෂු පෙරමුණේ යෝජනා අටකට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ ඊයේ දිනේදී. ඊ අනුවෙහි ප්‍රගතිය දැනුම් දීම සඳහා නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් අද උදැසන පොල්වත්ත විහාරස්ථානයට පැමිණියා. එහිදී එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් ඇතුළු සංගම් නිලධාරීන් හමු වූ නායකත්ව මණ්ඩල සාමාජිකයින් සිය ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කර තිබෙනවා. මහා සංඝයා වහන්සේව පාවා දීමක් මෙතන වෙලා නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒගොල්ලගේ ඔළුවේ අමාරුවට බෙහෙත් ගන්න එකයි තියෙන්නේ. කරු ජයසූරිය මැතිතුමා පාවා දීමේ කණ්ඩායමක නායකෙක් නෙවෙයි. අලුත් ගමනක් ආරම්භ කළා. වාද ભેද අයින් කළා. විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න උත්සාහ කරන. කෙසේ වෙතත් මෙම නායකත්ව මණ්ඩලයට එක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේම ප්‍රතික්ෂේප කළා. ඒ එක්සත් භික්ෂු පෙරමුණේ තවත් යෝජනා තුනක් පිළිබඳ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමු නොවු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මියද පැවසුවේ අපැහැදිලිතා හේතුවෙන් තමාද මෙම මණ්ඩලයට එක් නොවන බවයි. නායකත්ව මණ්ඩලයට නායකතුමාගේ බලතල ලැබෙනවාද කියන එක පිළිබඳව මණ්ඩලයට සමාජිකයින් පත්කිරීම පිළිබඳව එච්චර පැහැදිලිතාවයක් නැති නිසා පිළිතුරක් ලබා දෙනවා නම් මට ඒ තනතුර බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ කටයුතු සිද්ධ වුණාන් පස්සේ තමයි බාර ගන්න පුළුවන් කියන එක මම ඉදිරියේම පැහැදිලිව ප්‍රකාශ කරා. කෙසේ වෙතත් අද පැවති එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපි ඊයේ රැස්තුනේ එකගත්තයකට ආපු කරුණු වට කෘත්‍යාධාරී මණ්ඩලයෙන් අනුමත කරන්න. අඩු කාලයක් තුල යෝජනා ඉදිරිපත් වුනහම ඒවට උත්තරයක් දෙන්න බෑ. පැය 24ක් ඇතුළත ඒව සාකච්ඡා වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව ඊයේ මම හිතන්නේ කාටවත් තේරුම් ගියා. ප්‍රධාන හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අභියෝග කළ කෙනෙක්. ඒ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් කළා. දැන් ඉන්ටර්වල් ඉවරයි. දැන් අපිට තියෙන්නේ ආණ්ඩුවේ තියෙන සදාචාර විරෝධී වැඩ කටයුතු වලට කෙලිම පහර දෙන්න. යම් හේතුවක් මත අපි සමග අමනාප වූ අය ඉන්නවනම් අපි සමග එකතු වෙන්න ජනවාරි පෙබරවාරි මාසවල ජාතික මැතිවරණ එන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක අපි ඇතුලේ ගුටි කෙලි ගහ ගන්නවනම් ඒක එක්සත් ජාතික පාක්ෂිකෙන්ට කරන අසාධාරණයක්.
පක්ෂ මහලිකම් 37 නායක මහතා මෙහිදී පැවසුවේ නායකත්ව මණ්ඩලයේ සියලු සමාජිකයින් එක රැස් කිරීමේ වැඩපිළිවෙලක්ද අරඹා ඇති බවයි. මම හිතන එක්සත් භික්ෂු පෙරමුණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා නම දෙනාම නැවත එක ඒකමතික තීන්දුවකට ගන්න ලොකු උත්සාහයක් දෙනවා. ඒකට ඉඩ දෙමු. පොඩි පොඩි මතභේද තියෙනවා නම් මේ මේ දවස් දෙක තුන ඒවා සාකච්ඡා කරලා අවසන් කරයි. ඒකයි අපි සූදානම් වෙන්නේ වෙන කවුරුත් එලවන්න නෙවෙයි. අපේ රටේ පාරවල් දැකලා පුදුම වෙන කට්ටියක් ඉන්නවා කියලා දඹර අමිල හාමුදුරුවෝ කියනවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. පොදුරාජ්‍ය මල්ලේට එන සමහර අය යයි උතුරේ නැගෙනහිර වෙලා තියෙන සිද්ධි බලන්න. මං යාගෙන හිටියා එංගලන්ත අගමැතිතුමා උතුරට යන්න යනවා කියලා. එන රාජතාන්ත්‍රිකයින්ව ලංකාවේ මොකක්ද පෙන්වන්නේ? මොකක්ද උන්ට ලංකාව පිළිබඳව දෙන දැක්ම කියන එක පිළිබඳව අදහසක් රටලා කියලා නැහැ. ආණ්ඩුව ඒකන මුකුත් කියන්නේ. එන රාජ්‍ය අමුත්තන් ප්‍රමාණයවත් ස්ථිර කළා නැහැ. ලංකාවට සහභාගී වෙනවයි කියලා නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන රාජ්‍ය අමුත්තන්ගේ සංඛ්‍යාව පහළ බහැලා තියෙනවා. අපේ රජය වැඩක් කරන්න ඉස්සෙල්ලා කතා කරන්නේ නැහැ. ඒ නිසා මම තමුන්වහන්සේලාට අද කියන්නේ නැහැ. ආවල් ගන්නක් රාජ්‍ය නායකයන් එනවා. මම හොඳ හරි දන්නවා මේක වාර්තාගත විදිහට සාර්ථක වන වැඩපිළිවෙලක් කියලා. පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරා. ඔන්නෝයි වෙබ් අඩවිය හදන්න ලක්ෂ 150ක් වියදම් කරලා තිබෙනවා. ඒ හරියේ ගාන දාලා තියෙන්නේ වෙබ් එක සහිත තවත් දේවල් වලට එලකේෂන් එකක්. අපි විශ්වාස කරන මේ ආයතනය කියලා. ඒතර මේ විදියට වියදම් කරන්නේ මොන වටද? කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළා මේ වගේ පාරවල් හදලා ලස්සන කළා කාට පූජා කරන්නද මේ? මේ වගේ කාපට් කරපු පාරවල් චාර්ස් චීනකින්වත් දැකලා නැහැ. අර නිකල් ගාපු වැටවල් නව ශ්‍රීලන්ත හාදය දකුණු අප්‍රිකාවේ හාදය ඒගොල්ලන්ට අරුමය හිතා ගන්න බෑ වීදුරු අරින් 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 පුදුමයිනේ මේ ටයිල් ඔබ මෙරැලි සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමකේ දේවරහ ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා එම විවාදයේදී වත්මන් ධීවර අමාත්‍ය රාජිතසේන ආරත්න මහතාගේ ක්‍රියාකලාපය හිටපු ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ දැඩි විවේචනයට ලක් වුණා. අද චීන නැව ඇවිල්ලා තියෙනවා ලංකාවට. කවුද මේකේ දැන් අයිතිකාරය බවට පත් වෙලා තියෙන්නේ? මේකින්න ලලිත් අනුරාධ සිනවිරත් ඩොන් ලලිත් අනුරාධ සිනවිරත්. පන්දනය කොහේ කෙනෙක්ද කියලා එයා ධීවරයක් වෙන්නේ නැති 160ක් කොටස් තියෙනවා උට මේ නැව සමාගම. ගරු රාජිත එමෙතුමා හරි හරි කොටසක් ධීවර මහත්තයාගේ වැඩ කරන්නේ ලියා පංච කරන්න බෑ මම අහන්නේ මෙයා ධීවර මහත්තයාගේ වැඩ කරන්නේ මේක හොඳයි ලංකා සමගමක් බොහොම හොඳයි අනුරාධ සිනේවරත්න කියන මනුස්සයා මේකේ මේකේ පඩි ගන්නවා ධීවර මහත්තයාගේ මොන හිරිකිතයක්ද බලන්න කල්පනා කරලා මේවා කී දෙනෙක් මේ හිරිකිත වැඩ කරනවද අපිට අපි දත් ගලවන්න ඕනේ නෑ ධීවර කර්මාන්තය ආරක්ෂා කරගන්න හොඳයි හොඳයි ෆීලික්ස් පෙරේරා මහත්තයා කතා කරන්න මට බාධා කරන්න එපා කියන්නේ යාට මොකද කරන්නේ ෆීලික්ස් පෙරේරා මහත්තයා කතා කරන්න මොකද මේ හැමදාම චෝදනා කරනවා තප්පරකින් මේ පාගේ කාලේ පාඩුයි පාඩුයි උතරින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ ඉතින් අපෙත් ඉතින් පොඩි තීනෝනේ ලේබල් ටිකක් උණුසුම් ගතියක් තියෙනවා නේද අපිට පිළිතුරු දෙන්න ඕන අපි නිහඬව ඉන්න බෑ අපිට අපි හොරු නෙමෙයි මට තිබුණේ මූදෙන් තුරෙන් එකයි මේ තුරෙන් එක තමයි පරිපාලනය කරගත්තේ තුරෙන් දෙකක් තිබුණේ නෑ බට දීලා තියෙන නියෝග හැටියට මේ නාවික හමුදාවේ හොස් පවර් 15 යන්න දුන්නේ මූදේ එතකොට ඒක සංසන්දනය කරන එක වැරදිනේ උදේ ගිහිල්ලා හැන්දෑව වෙන්න ඕන මාළු නගින්නේ බොට්ටුවට අනේ ඔන්න ඩවක් ආවයි කියලා සංචාරකෙක් ආවයි කියලා මේ අඬ ගහන්නේ නෑ මම ඒ කරපු ඒ කර්තව්‍යේ සුනාමිය විනාශ වෙලා ගිය තත්ත්වයක් තිබුණා. ඔබතුමලා හිටියා දීපර ඇමති කෙනෙක් ජේපි. කවදදකද තුමාට වචනක් කියලා නැහැ. මොකද අපේ වගකීමක් ගත්තන් පස්සේ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. අනුන් දෙපොන්ට බැලලා හරියන්නේ නැහැ. කට තිබිච්ච බලියට. එහෙම කෙරුවොත් මම අභියෝග කරනවා. මම එද්දි මිලියන 29ක මාළු ස්ටොක් එකක් තිබුණා. කොහොම මොකද උනේ එකට? මම අභියෝග කරනවා ඕනම ඕනම තැනකට ගිහිල්ලා. මමත් ව්‍යාපාර කරලා තිනවා. මම ඒ තුට්ටු දෙකට වැටෙන්නේ නැහැ කවදාවත්. පාඩු වලට ඉඳ තියන්නෙත් නැහැ. දීවරය කලමනාකරණය කරමින් ආරක්ෂා කරුවා. නමුත් බොරු කිව්වොත් මම ඕනම තැනකට ගිහිල්ලා ඒකට සටනක් දෙන්න කැමතියි කියන එක මතකයි. ඒක නිසා මම කියන්න කැමති දීවරව ආරක්ෂා කරන ජනාධිපතිතුමා ගත්තු පීවර මොහොතකටවත් පස්සකට යන්න දෙන්න නැරකයි. ජනාධිපතිතුමා ඉස්සරහා පිට එදා මම කතා කරලා කිව්වා දික්කොයිට වරායේදී දෙන්න එපා කොඩිය ජනාධිපතිතුමාට ඕන කරලා තිබුණේ කිලෝමීටර් 200 න් එහා පැත්තේ දීවර කර්මාන්තයේ පතුරක්. දැන් මේ එම්වාවෙන් අපේ ඇතුළට ඇවිල්ලා මේ ටික නැති කරලා දැම්මොත් දීවරව විනාශ වෙන බව ප්‍රකාශ කරමි. මම ඕනම වේදිකාවක ඕනම සභාවක ඕනම රූපවාහිනි නාලිකාවක මේ සම්බන්ධ විවාදයකට එන්න කැමතියි කියමින් මගේ වචන ස්වල්ප අවසන්. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව පැවැත්වෙන කාලයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සමුළුව පැවැත්වෙන කාලයේ එහි සියලුම ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් ද යොදවන බවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව සඳහා රාජ්‍ය නායකින් මෙරටට පැමිණීමට නියමිත වෙත්තේ ලබන 9 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලයයි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එලෙස පැමිණෙන රාජ්‍ය නායකින් කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදියේ ප්‍රදේශයේ ආශ්‍රිත හෝටල්වල නවාතැන් ගැන්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම දිනයන්හිදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය නව කැලණිපාලම බණ්ඩාරනායක වටරවුම ඔරුගඩවත්ත හන්දිය දෙමඩුගොඩ හන්දිය බුරැල්ල කනත්ත වටරවුම දක්වා බේස්ලයින් පාර බෞද්ධාලෝක මාවත තුඹුල්ල හන්දිය බම්බලපිටිය හන්දිය ගාලු පාර කොල්ලුපිටිය හන්දිය ගෝල්ෆේස් වටරවුම පරණ පාර්ලිමේන්තු වටරවුම ලෝටස් පාර බැංකු මාවත සෙරමික් සහ රීගල් හන්දිය චිත්තම්පලම් ඒ ගඩින මාවත ඔස්සේ කොම්පඤ්ඤ වීදියේ පොලිසිය අසල වටරවුම යන මාර්ගයන් විටින් විට වසා දැමෙනු ඇති. රාජ්‍ය නායකින් දිවෙනින් පිටත්ව යන ලැබෙන 16 වෙනිදා සිට 18 වෙනිදා දක්වා කාලයේද අදාළ මාර්ගයන් විටින් විට වසා දැමෙනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව එළඹෙන 15 වෙනිදා නිලුම්පොකුණ රඟහලේදී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා කොම්පඤ්ඤ වීදියේ වටරවුම චිත්තම්පලම් ඒ ගඩන මාවත රීගල් හන්දිය සෙරමික් හන්දිය බැංකු මාවත ලෝටස් පාර පරණ පාර්ලිමේන්තු වටරවුම ගාලු පාර කොල්ලුපිටිය හන්දිය ලිබර්ටි වටරවුම ධර්මපාල මාවත රතුකුරුස හන්දිය පුස්තකාල වටරවුම සහ නිලුම්පොකුණ මාවත විටින් විට වසා දැමීමට නියමිතයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන දෙවැනි සැසිය සඳහා නිලුම්පොකුණ මාවත සිට නන්දා මෝටර් හන්දිය නිදහස් මාවත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දිය මෙට්ලන් පෙදෙස බෞද්ධාලෝක මාවත විටින් විට වසා දැමෙනු ඇති. මේ අතර එළමෙන 16 සහ 17 දෙදින බතරමුල්ලේ පැවැත්වෙන විශේෂ උත්සව සඳහාද කොම්පඤ්ඤ වීදියේ වටරවුම රීගල් හන්දිය බැංකු මාවත පාර්ලිමේන්තු වටරවුම ගාලුපාර කොල්ලුපිටිය හන්දිය ලිබර්ටි වටරවුම ධර්මපාල මාවත පුස්තකාල වටරවුම නෙළුම්පොකුණ මාවත හෝටන් පෙදෙස ඩීඑස් හන්දිය කාසල් වීදිය ආයුර්වේද හන්දිය පාර්ලිමේන්තු හන්දිය පොල්දුව හන්දිය විටින් විට වසා දැමීමට නියමිතයි. මෙලෙස අදාළ මාර්ග විටින් විට වසා දැමෙන අවස්ථාවලදී මහජනතාවට විකල්ප මාර්ග භාවිත කළ හැකි බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. ඒ පිළිබඳ සියලු තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. මේ අතර සමුළුවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් හෙට සිට ලබන 19 වෙනිදා දක්වා පාසල් 35ක් තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඊට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි පාසල් 29ක් ඇතුළත් තවත් පාසල් 6ක් නොවැම්බර් 7, 8, 9 යන දිනවලදී වසා දැමෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව නිමිත්තෙන් රුපියල් මිලියන 5ක නව රුපියල් 500 නෝටු නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබෙනවා. එනෝ පොදුරද මඩලු ශ්‍රී ලංකා ලාංඡනය සහිතම නව මුදල් නෝට්ටු එළමෙන 15 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් සමගින් රට වටා හිරු. කිරුළපන පොල්හේන්ගොඩ සිරි ඇලන් මෙතිනි ආරාම විහාරස්ථානයේ කටින පූජෝත්සවයේ නිමිත්තෙන් පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළියම පැවති කටින චීවර පූජා පුණ්‍ය කර්මයට සහ සියක් නමක් විශේෂයෙහි පැවති හිල් දානමය පින්කමටද සහභාගී වුණා. හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් උගන්වව බලා රැගෙන යාමට තත් කළ ලයිබීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගු බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු බලධාරීන් පැවසුවේ 55 හැවිරිදි මෙම පුද්ගලයා රාජතාන්ත්‍රික වීසා හිමිකරුවෙකු බවයි. රේගු භාරයට ගත් හෙරොයින් තුගේ වටිනාකම රුපියල් මිලියන 240ක්ම වන බව රේගු බලධාරීන් ප්‍රකාශ කළා. මාතරදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාවන හර්මන් ගුණරත්න මහතා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපමත මුදා හැරුණා. ඔහු රුපියල් 25,000ක මුදල් ලැබ සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණයේ ඊයේ නියෝග කළද අප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. අවිසාවෙල්ල පෙන්විත් වතුයායේ ජල පිරිපහදුවක සිදු වූ රසායනික ද්‍රව්‍ය කාන්දුවකින් පීඩාවටපත් එම ප්‍රදේශයේ ජනතාවට වගකිව යුතු ආයතනවලින් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මානවහිමිකම් කඩ වී ඇතැයි පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතා සහ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද මානවහිමිකම් කොමිසමට පැමිණි ඉලක්ක දෙති. ඉන්දියාව අද සාර්ථකව අඟහරු ග්‍රහයා වෙත රොකට් යානයක් අභ්‍යවකාශගත කළා. මේ අනුව අඟහරු ග්‍රහයා වෙත රොකට්ටුවක් යොමු කළ ප්‍රථම ආසියාතික රට බවට ඉන්දියාව පත්වනවා. Lift off. Lift off normal.
අගහරු ග්‍රහය සහ එහි වටපිටාව පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින් නිෂ්පාදිත මංගල්‍යාන් අභ්‍යවකාශ යානය ආන්ද්‍ර ප්‍රදේශයේ ශ්‍රීහරිකෝට අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වීම ආරම්භ වුණේ ඉන්දියා වේලාවෙන් සවස 2:38ටයි. එය 2014 වසරේ අඟහරු වෙත ළඟා වීමට නියමිතයි. ටොන් 1.35ක් බර නියමුවන් රහිත කුඩා පර්යේෂණ යානයක් රැගත් මෙම රොකට්ටුව දින 300ක් අඟහරු මත රැඳී සිට එහි වටපිටාව පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට පෙර අඟහරු ග්‍රහය වෙත සාර්ථකව රොකට්ටුවක් යොමු කිරීමට සමත් වූයේ ඇමරිකාව, රුසියාව සහ යුරෝපා සංගමයේ පමණයි. 2011 වසරේදී චීනයත්, 2013 වසරේදී ජපානයත් අඟහරු පර්යේෂණ යාන අභ්‍යවකාශගත කිරීමටගත් උත්සාහයන් අසාර්ථක වුණා. Hero Sports Corner. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට පැවැත්වෙනවා. මෙම තනතුරට අයදුම් කළ 11 දෙනෙකු අතරින් තෝරාගත් 5 දෙනෙක් හෙට දිනේදී සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙනු ඇති. ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහම් ෆෝඩ්ගේ වසර දෙකක කොන්ත්‍රාත්තු කාලය ලබන වසර මුලදී අවසන් වෙනවා. ඔහුගේ සේවය දීර්ඝ කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවෙකු සඳහා අයදුම්පත් කැඳවුවා. පුහුණුකරු තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රංජිත් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව එම අයදුම් කරුවන් අතුරින් 5 දෙනෙකු හෙට දිනේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබෙනවා. එය අතර ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙක් සහ විදේශිකයින් 2 දෙනෙක් ඇතුළත්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වත්මන් පිතිකරන පුහුණුකරු මාව නතපත්තු සහ පඳුර රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේද මේ අයදුම් කරුවන් අතර වෙනවා. හෙට දිනේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති අනෙක් ශ්‍රී ලාංකික පුහුණුකරුවා වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම බාර වී ඇති රොමේෂ් කළුවිතාරණයි. දකුණු අප්‍රිකාවේ උපත ලබා එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟ නියෝජනය කළ මාක් ඩේවිස් විදෙස් අයදුම් කරුවන් අතරට ඇතුළත්. ඩේවිස් එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. වර්තමානයේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ස්ටීව් රික්සන්ද හෙට දිනේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබෙනවා. රික්සන් හට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වගකීම පැවරුණේ හිටපු පුහුණුකරු මිකි ආතර් සේවෙන් පහ කිරීමත් සමගයි. ඒ වනතෙක් ඔහු එම කණ්ඩායමේ පඳුර රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. එමෙන්ම රික්සන් 1996 වසරේ සිට 1999 වසර දක්වා නවසලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණ හෙට උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. Hero Sports Corner. ඉරි අතුරුළු සුසමග තවත් තෑගි පිට තෑගි. Candas Fun Time. චූගම් 2013 තරුණ හමුවට පූර්ණ අනුග්‍රහය. Dialogue අනාගතය ආදයි. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇස දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ආයුබෝවන්.